එතකොට අපි මේ ප්‍රතිසන්ධි හතරක් තියෙනවා කියවනේ ප්‍රතිසන්ධි හතර මේ අපාය ප්‍රතිසන්ධිය කාමසුගති ප්‍රතිසන්ධිය රූපාවචර ප්‍රතිසන්ධිය අරූපාවචර ප්‍රතිසන්ධිය දැන් මේ ස්ථාන හතරේ බලන්න මේ ස්ථාන හතරේ උප්පත්ති උප්පත්ති හතරාකාරයකට හදන්න ඔය තිබෙන සිත් 81න් හැම එකටම පුළුවන් කමක් නැහැ සමහර ඒවා චාර්ජ් කරන ඒවා සමහර සිත් කුසල් හරි අකුසල් හරි ඒවට කියනවා කර්ම නිරූපණය කරන කර්ම හදන කර්ම ගැට ගන්න කර්මය එකාසු කරන්නා වූ චාර්ජින් පවර් එක චාර්ජින් ගතිය චාර්ජ් කරන ගතිය තිබෙන්නා වූ අවස්ථා තියෙන ඒවට කියනවා කර්ම සිත් කියලා දැන් මද මේ විදිහට මේ පින්වතුනි කියන්නේ යන්නේ මේ ඒ කර්ම සිත් නෙවෙයි ඒකින් ආවන් පස්සේ ඉස්සර වෙලාම මේ ඉස්සර වෙලා මේක මේ පටන් ගන්න විදිය කියන්නයි යන්නේ මේක ඉස්සලා පටන් ගන්න විදිය පොඩ්ඩක් ඔළුව හිටෙ මෙහෙට හරවලා ස්විච් එකක් ඕෆ් කරලා ඕන් කරලා දාලා පොඩ්ඩක් මේ බලා ගන්න පුළුවන් දැන ගන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ දිසු ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කියන්නේ නිකන් මම මේ හිත හිත ඉනුවට මෙහෙම එකක් නේද අපේ තියෙනවා මේ ශාලාවේ බල්බයක් තියෙනවා බල්බ් જાතියක් තියෙන ඒවා පත්තු කරාම එකපාරම එළියේ එන්නේ නැහැ ඒව පත්තු කරායින් පස්සේ ටික වේලාවක් යන්න ඕනි විනාඩි කීපයක් යන ඕක ඉතින් මේ බලුබ් එකේ එළිය මතු වෙනා විකාශනයේ වෙලා හොඳට එළිය ආලෝකමත් වෙලා එන්න ටික වේලාවක් යනවා එහෙම බලුබ් జాතියක් තියෙන මං හිතනවා යුරෝපෙත් ඇතෙයි අපේ මේ පින්වුතුන්ගේ ඕස්ට්‍රේලියාව පැත්තේ ඔය ඉතාලිය පැත්තේ ගෙවල් වල ඇතෙයි කියලා මේ ඒ වාගේ පටන් ගැනීම ජනකය ස්විච් එක දැම්මෙන් පස්සේ ඒකේ ජනකය වගේ තියෙන පටන් ගැනීම හරි ටිකක් අල්ලලා යනකොට මෙන්න හොදට කල එනවා බවංග හිත් වගේ දිගට ඒ වගේ අවස්ථා තියෙනවා. තව එකක් තියෙනවා මේ ටියුබ් ලයිට්. ඕක පත්තු කරයින් පස්සේ ටියුබ් ලයිට් එකේ තියෙනවා ලංකාවේ තියෙන ටියුබ් ලයිට් එක මෙහි ටියුබ් ලයිට් එක වෙනස්. මේ ලංකාවේ ටියුබ් ලයිට් එකක් මොන හේතුවක් නිසා මොන කර්මයක් නිසාද මන් දන්නේ ලංකාවේ ටියුබ් ලයිට් එකක් පත්තු කරයින් පස්සේ ඕක හත්තර ගමනක් මේ දඟලනවා පත්තු වෙන්නේ නැහැ ලයිට් එකේ ඉන්නේ නැහැ හත්තර ගමනක් දඟලලා පත්තු වෙන්න ගිහිල්ලා නිවිලා පස්සේ තමයි ඕක ඇවිල්ලා හිටින්නේ ඔය එක විදියක් මෙහි හැබැයි ටිකක් ටියුබ් ලයිට් ඊට වඩා වෙනස් ටිකක් දාපු ගමන් එක පාරම නිකන් මේ එක පාරම අර මොකක්ද ඕපපාතික උප්පත්තිය වගේ එක පාරම ආලෝකමත් වෙලා යනවා. හැබැයි මේ තව එකක් තියෙන පරණලු. ඔය වෝට් 100 නෝමල් බල්බ් තියෙන ඒවා ඒවට ස්විච් එක දාපු ගාම ඒකේ වෝට් එක තියෙන එකේ අඩුවක් නැහැ. කෙලින්ම දෙනවා මේ ඒ තියෙන ගානට. ඔහොම එකකුත් තියෙනවා. මනුස්ස ලෝකයේ ප්‍රතිසන්ධිය නම් හරියට ෆ්ලෝරසන් බල්බ් එකක් එළිය වෙන්නා වගේ සමහර කාම ඔය අපාය වලත් එහෙමයි ත්‍රිසන් ලෝකෙත් එහෙමයි පොඩියට පටන් ගන්න ඕක විකාශනය වෙලා ඉස්සරහට යන්න ටිකක් අල්ලනවා කල්. ත්‍රිසන් ලෝකෙත් එහෙමයි මනුස්ස ලෝකෙත් එහෙමයි. එහෙම එකක් තියෙනවා. අර සමහර බිත්තර වලින් එන්නා වූ සත්තු නම් ඔය ටිකක් කරේ මේ දෙපාරක් තුන් පාරක් ඔය කටර කොටලා හේත් මෙහෙට දඟලලා කිඹුල්ලු ඊළඟට ඔය මේ කුකුළු ඔයගේ සත්තු මේ ටිකක් දඟලලා එහෙන් මෙහෙන් අර ටියුබ් ලයිට් ගසාගෙන ඉනවා වගේ එළියට එන ගතිය තියෙනවා මේ ඔහොම තියෙනවා සමහර අය ඇවිල්ලා ඒ අය එක පාරම ඕපපාතික වෙනවා උප්පත්ති ওই විදිහයි අපාය ප්‍රතිසන්ධිය කාමසුගති ප්‍රතිසන්ධිය රූපාවචර ප්‍රතිසන්ධිය අරූපාවචර ප්‍රතිසන්ධිය හැබැයි මේවට දීලා තියෙන බලේ හැටියටයි තැනේ හැටියටයි තමයි ඔක වෙන්නේ දැන් බලන්න හිතලා බලන්න අර මම කීවි අර ෆ්ලෝරසන් බල්බ් එකක් ඉස්සර වෙලා යන්තම් අඳුර වෙලා පත්තු වෙලා ඊට පස්සේ ඒක පස්සේ ආලෝකමත් වෙන්න කරන්ට් එක දීලා තියෙන්නේ අඩුවෙන්ද ඒකේ ස්විච් එකේ වරදක්ද එහෙම නැත්නම් ඒ කරන්ට් එක නිෂ්පාදනය කරන ජල විදුලි බලාගාරයේ වරදක්ද එහෙම නැත්නම් බැටරිය වරද්දක්ද නැහැ ඒක තමයි ඒ වෙලාවට ඒ තැනේ
ඒ බලුබ් එක විකාශනය වෙන තාලෙ එතන ඒකේ ආලෝකෙ දෙන තාලෙ සමහර කර්ම තිබෙනවා ඒ කර්මය විපාකේ දෙන්න යනකොට කර්මය කරපු විදිහටම නෙවෙයි ඒක ටිකක් විපාක දෙනකොට තැනේ හැටියට භවයේ හැටියට උප්පත්ති හැටියට වෙන වෙන හැඩතල ගන්නවා එහෙම එකක් තියෙනවා ඉතින් ඒකත් අපි තේරුම් ගන්න ඕනේ ඕක ඔහොම හිතේ තියාගන්නකෝ ඔහොම හිතේ තියාගෙන අපි මේ වෙන පැත්තකට හැරෙමු ඒ තමයි පටිච්ච සමුප්පාදයේ තිබෙනවා මෙන්න මෙහෙම කතාවක් මම මේ පටිච්ච සමුප්පාදයේ දිගට කියන්න යන්නේ බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම හිටපු අපි අද මේ කියන ත්‍රිපිටකය වැඩි ප්‍රමාණයක් ධාරණය කරගෙන හිටපු ස්වාමීන් වහන්සේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ නිතරම බුදුරජාණන් වහන්සේගේ මිහිරි වූ කටහඬින්ම ධර්මයේ ඇසූ දී ස්වාමීන් වහන්සේ නමක්. ඒ තරම් පුණ්‍ය වාසනාවක් ඒ ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ තිබුණා දෙකණින්ම සජීවීව බුදුරජාණන් වහන්සේගේ රූපකාය ශ්‍රම්පති දැක දැක ඒ වාගේම අෂ්ටාංග සමන්නාගත මధుර මනෝහරේ බ්‍රහ්මස්වරයෙන් අර්ථාන්විත ධර්මාන්විත අර්ථ රසයෙන් ධර්ම රසයෙන් මී පැණි වගේ පිරිච්ච ඒ වාගේම වටිනා ගැඹීර ධර්මයේ දෙකණින්ම අහන්ත හිතන්ත තිබිච්ච වාසනා ශක්තිය තිබිච්ච ස්වාමීන් වහන්සේ නම් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්චසමුප්පාදේ අතිසේ ගැඹිරයි හිතන් දෙපා ලාවට කියලා. ඉතින් එවැනි දේශනාවක් අවවාදයක් බුදුරජාණන් වහන්සේ අර භාග්‍යයක් ඉන්නයි පාසලින් ලයිටන් හාමුදුරුවන් කෙනෙක්නේ. ඉතින් භාග්‍යයක් ධර්මාභෝධය කරගත්තේ ස්වාමීන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ එවැනි අදහසක් ඉස්මතු කරා නම් මේ පටිච්චසමුප්පාදේ ධර්මයේ සම්බන්ධයෙන් මේ නවසීලන්තයේ ඉඳගෙන මේ පිං උතුණු කතා කරන්නා මං වගේ කෙනෙක් ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒ වුණා බුදුරජාණන් වහන්සේ බය කරේ නැහැ මේක තේරෙන්නේ නැහැ අතහැරලා දාන්න කියලා නැහැ. මේකට බැහැ ගන්න ඕනේ. ආන්නේ දේශනා මාධ්‍යෙන් තමයි බය නැතුව මේකට එන්නේ යන්තම් හරි පොඩ්ඩක් ඔය මේ අපේ හිතේ ස්පර්ශ කරන්න පුළුවන් වෙයි කියන එක. පටිච්චසමුප්පාදේ මෙන්න මෙහෙම එක තැනක් තියෙනවා මුල් හරියේ සංඛාර පත්‍ය විඥානං කියලා. ඔය සංඛාර පත්‍ය විඥානං කියන තැන මේ සංඛාර කියලා කිව්වේ මොකක්ද? අර කර්ම හදන සිත් ටික. කර්ම හදන සිත්. ඒවා අකුසල් වශයෙන්, කාම සෝබන වශයෙන්, රූපාවචර වශයෙන්, අරූපාවචර වශයෙන් තියෙනවා. ඔය කර්ම හදන බැටරිය චාර්ජ් වෙනා වගේ කර්ම හදන සිත් තියෙනවා අකුසල් 12ක් කර්ම කාමාවචර 8ක් ඊළඟට රූපාවචර ධර්ම 5ක් ඊට පස්සේ අරූපාවචර සිත් 4ක් ඌ ඇවිල්ලා නිකන් මේ කර්ම හදන සංඛාර සංස්කරණය කරපු හදාපු බල හදාපු දේවල් දැන් මෙන්න මේ හදපු මේ මෙන්න මේ විදිහට හිතවල කර්ම එක්කාස කරපු කර්ම බල වඩාගත්ත ස්ථාන කීයකදීද ස්ථාන තියෙනවා 29ක් ස්ථාන 29කදී කර්ම චාර්ජ් එක කරගෙන තිබෙනවා කර්ම බලය හදාගෙන තිබෙනවා කොහොමද හිතන්නේ ස්ථාන 29 කොහොමද ගන්න හිත 29 කොහොමද ගන්න අකුසල් හැටියට 12 වතාවක් 12 වාරයක් 12 තැනකදී 12 හිතකින් කර්ම චාර්ජ් කරගත්තා කර්ම එකතු කරගත්තා කර්ම බල හදාගත්තා ඕකට වෙන නමක් කියනවා ඕක දැන් මම මේ කතාව කිව්වට ඕක බණ පොතේ තියෙන වෙන වචනයකින් ඊළඟට කාමාවචර කාමසෝබන හිත් අටක් තියෙනවනේ එතනදී මොකද කරේ එතන කර්ම හැදුව අට විදියකට අත් හිත් අටකින් 20ක් වෙනවනේ රූපාවචර සිත් පහකින් කර්ම හදාගත්තා 25ක් වෙනවනේ අරූපාවචර සිත් හතරකින් හදාගත්තා 29ක් වෙනවනේ. ඔන්න ඔය ටික ඔය තමයි සිත් 29කින් කර්ම එකතු කරගත්ත, බැඳගත්ත, චාර්ජ් කරගත්ත. දැන් මේකේ තිබෙන්නේ චාර්ජ් කරගත්ත මේ විදිය අමුතු විදියක්. චාර්ජ් කරගත්ත විදිය අමුතු විදියක්. මම මේ දැනගත්ත මේ ළඟදී මේ කාර් එකක කොහොමද බැටරියක් චාර්ජ් වෙන්නේ කියලා. ඉස්සර බැටරිය බැස්සොත් එහෙම මේ බැස්ස තමයි. දැන් කාර් වල බැටරිය තියෙනවා කාර් එක යනවා එක පැත්තකින් බැටරිය
තියෙන බලේ පිච්චලා යනවා ඒකම තව ජෙනරේටර් මෝටරයක් දාලා ඒකේ චාර්ජ් වෙනවා එහෙම එකක් තියෙනවා යන්ත්‍ර පිච්චෙනවා පිච්චෙන්ද පිච්චෙන්ද එකතු වෙනවා දැන් ඉස්සර උගුරු නෑ තා ඉස්සර තිබිච්ච ක්‍රමය තමයි බැස්සොත් එහෙම බැස තමයි කාර් එක මට මතක හැකියට ඒ ඔය මේ බැටරි චාර්ජ් කරන්න කියලා වෙනම යනවා ගිහිල්ලා චාර්ජ් වෙනකල් ගහලා තියෙනවා ඔය ක්‍රම දෙකක් තවත් ක්‍රමයක් තියෙනවා මේ දැනට බැටරි චාර්ජ් කරන විදියක් මේ අවුවේ තියලා එළියේ තියලා බැටරි චාර්ජ් කරන විදිය බලේ ගන්න විදියක් තිබෙනවා ඔය විදියට බැලුවම පස්සේ අවුවේ හිටියත් බැටරි චාර්ජ් වෙනවා මෝටරයකට ගැහුවත් චාර්ජ් වෙනවා කරන්ට් එකට ගැහුවත් චාර්ජ් වෙනවා ඔය විදියට චාර්ජ් වෙන විදියක් තියෙනවනේ අපේ මේ හිත අපේ මේ ඇස් කන් නාස් දේව ඔක්කොම පැහැරගෙන අවුවේ ගියාම හතර වට බලබලා අර අකුසල් 12න් හෝගලා අවුවට චාර්ජ් වෙනවා වගේ මේ කර්ම හැදෙනවා ඒ වගේම ඔය කුසල චිත් අටෙමුත් වෙනවා එහෙම එකක් වෙනවා ඔය හැම එකේ අපිට චාර්ජ් වෙන්නේ නැත්තේ නිතරම අර රූපාවචරේවා අරූපාවචරේවා රූපාවචර සිත් වලින් අරූපාවචර සිත් වලින් එනවා අඩුයි චාර්ජ් වෙන්නේ නැහැ කර්ම හැදෙන්නේ එකට සෑහෙන උත්සාහයක් කරන්න ඕන නැත්තම් මේ සිත් 29ම කර්ම හැදෙනවා අපි ඕක මෙහෙම තේරුම් ගනිමු මං කියපු වචනේ මොකද්ද සංඛාර පත්‍ය විඥාන ඔහොමනි කිව්වේ සංඛාර පත්‍ය විඥාන එතකොට මේ සංඛාර කියන වචනය අපි ගෞරවාන්විතව පැත්තකින් තියලා බැලුවෙන් පස්සේ මොනවද මේ සංඛාර කියලා හැදෙන්නේ අර කියන්නේ සිත්තල කියන ඔය සිත් 29 අසි තමයි සංඛාර කියලා කියන්නේ ඊට පස්සේ සංඛාර වලට අපි මතනේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියලා ඔය සංඛාර කියන වචනේ තව වෙන නම් තුනකුත් ඔකට දුන්නා බලන්න සූත්‍රයේ යන තාලේ බලන්න මේ අභිධර්ම යන තාලේ අර සූත්‍රයේ තියෙන මෙහෙම සංඛාර කියන එක පොදු වශයෙන් දාලා පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියන ඒක නම් තුනක් දැම්මා අපි අහිංසක අපි නොදැනුවත් කමින් ගෙපිරින් අපි බලන්න ඕනේ ඔය සංඛාර කියන වචනේ ආනිඤ්ඤාභි මොනවද වා මෙන්න මේ 29 අතර කියලා අකුසල සිත් 12ම අකුසල සංඛාර ඒ කියන්නේ අපුඤ්ඤාභි සංඛාර. අපුඤ්ඤාභි කියලා කියන්නේ ওই 12. 13කට කියනවා පුඤ්ඤාභි සංඛාර කියලා. ආනිඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අර අරූපාවචර හතරට. දැන් බලන්න මේ කියන තාලේ 12ක් අපුඤ්ඤාභි සංඛාරයි. 13ක් පුඤ්ඤාභි සංඛාරයි. ඒ වගේම 4ක් ආනිඤ්ඤාභි සංඛාරයි. ආනිඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ හේතුව මේ ආනිඤ්ඤ කියලා කියන්නේ හෙල්ලෙන්නේ නැ කියන එක. අපේ හිත හෙල්ලෙන්නේ රූපය නිසායි. කැළඹෙන්නේ හේ රූපය නිසායි. ඒක නිසා අරූපාවචරසිත රූප සම්බන්ධතාවයක් නැති නිසා ආනිඤ්ඤයි. හෙල්ලෙන්නේ නැ. ඒකත් තේරුම් ගන්න.